उनका एक කරන්නේ ගෝන උත්සවිනිවද ටිකක් දුර්ලභයි තමයි. ඒ වුණාට ඉතාමත් සටන්කාමි සත්‍යයත් තමයි ගෝන උත්සව කියන්නේ. ලෝ ජීවත්වන විශාලතම හා කුඩාම ගෝන උත්සව ශ්‍රී ලංකාවේ වාසය කරනවා. ඒ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කට්ටියක් සිදු කළ පරීක්ෂණයෙන් තමයි හොයාගෙන තියෙන්නේ. ගෝන උත්සව වර්ග 18ක් විතර ලංකාවේ හොයාගෙන තියෙනවා. ඒ අතර 14ක්ම ලංකාවට ආවේණික සත්වයන් වෙනවා. තව කතා කරනවා නම් ගෝනුසයි තාමත් සටන්කාමී සත්වෙක්. ඔහු පාර දෙන්නේ ඔහුගේ පිටිපස්සේ තියෙන අඬු වලින් තමයි. ඔහු දෙනෙත් ගෝනුසා කියන සත්වයා හමු වුණාම කරන්නේ ඔහුව ගහලා මරලා දාන එක. ඒකට එහෙම කරන්න දෙන්නේ දැන් වදවීමේ තත්දින ලක් කරලා තමයි තියෙන්නේ ගෝනුසා. මේ වීඩියෝ එකෙන් බලමු ගෝනුස. වීඩියෝ එකේ පේන්න තියෙනවා පූසා එක අපූර්වට ඔහු සටන් කරන අන්දමුන් පිටිපස්සේ තියෙන වලගේ දෂ්ට කරන හැටි. දෙක දැන් කතා කරන්න හදන්නේ දීමකුළුව ගැන. දීමකුළුවා ඉතාමත් අහිංසක සතෙක්. අහිංසක සතෙක් වුණත් මොහුගේ තියෙන්නේ මාරාන්තික විසක්. ඒ දෂ්ට කිරීමේදී දනාකාරීම දෂ්ටනය සිදු කරන සන්ධිපාතිකයෙක් ලෙස දීමකුළුව හඳුන්වා ගත හැකිය. ලෝ භයානකම විශේෂ අධිකව මකුළුවන් දස දෙනා අතරට ලංකාවේ මකුළු විශේෂයකුව තයත් වෙන ඒ ගොඩාක් විශේෂ වෙනවා. අලංකාරා වේගවත් මොවුන්ගේ දෂ්ට කිරීමේදී දැඩි වේදනාවක් ඇති වෙනවා. මොවුන්ගේ දෂ්ට කිරීමේදී මස්පිඩි පිරලීමේ හැකියාවක්ද ඇත. මත් දුර්ලභ සතෙක් වන අතර තෙත් කලාපීය ප්‍රදේශවල බොහෝ දක්නට ලැබේ. අංක 3 දිමියා. ගස් මත නගර සාධන සත්වයෙක් ලෙස අපිට දිමිය හඳුන්වන්න පුළුවන්. ලංකාවේ සෑම ප්‍රදේශක පවා දිමිය දැක ගන්න පුළුවන්. හැම ගේකම වගේ දිමියෙක් ඉන්නවා ඇති. ඒ වුණාට දිමිය ගැන විස්තර ගොඩාක් අපි දන්නේ නැහැනේ. මේ සත්වය පාර දුන්නාම ගොඩක් වේදනාකාරීනවා. ඒ දිමිය පිට කරන ආම්ලික ද්‍රව්‍යයක් ඉඳලා දිමිය විඳින්නෙක් නෙමෙයි. දිමියා කියන්නේ ඕනෑම සතුරෙක් සමග සටන් කරන සත්වේ. ඔහුගේ ජනපදයට ආක්‍රමණ එල්ල කරනවා නම් ඔහු පැකිලෙන්නේ නැතුව සටන් කරනවා. මේ දිමියාට වඩා විශාල මෙම රැජින කොළපාට වේ. මෙම රැජින බිත්‍රදාන අතර සෙසු ගෑන සත්තු කරන්නේ කම්කරුවන් ලෙස වැඩ කිරීම. බොහෝ දිමිගොටු දෙකගත හැකිය. අංක 4 දෙබරා. කොමශීලී කුමියෙකු වන දෙබරා පහර දීමේදී බුද්ධිමත් ලෙස කටයුතු කරයි. ලෝකයේ බොහෝ කුමීන් ශාකපත්ත සපා ඔවුන්ගේ කෙල සමග එකතු කර කූඩුව සාධන අතර එහෙත් මෙම දෙබරා මොවුන්ගේ
මිනිසාට අහිතකර ලෙස විස සහිත ශාල් කොටස් සපා ඒවා කෙල සමග මිශ්‍ර කර නිවාස සාදයි. එමගින් මොවුන්ගේ විසත් ඉතා ප්‍රබල වෙයි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ එකවරකට වඩා දෂ්ට කිරීමට හැකියාවයි. පරාසා බබරා වෙනස්සන්නේ ඔහුගේ පිටිපසේ ඇති කළුපාට ඉරිවලිනි. අංක පහ පත්තෑයා. පත්තෑයගන්නේ දුර්ලභ සත්වෙක් නොවුනත් ඒ වනට මොවුන්ව දෙක ගැනීම ටිකක් අපහසුයි. මොකද මොවුන් සිටින්නේ ගස් ගල්ලට තමයි ගොඩක් දකින්න ලැබෙන්නේ. මොවුන් සිටින්නේ රංචු පිටින්.